ආයුබෝවන් මේ recording.lk YouTube නාලිකාවයි 2022 බක්මයේ සිංහල දමිළ අලුත් අවුරුදු ලග්න පලාපල විස්තරයයි අපි ඔබට recording.lk YouTube නාලිකාව ඔස්සේ ගෙනෙන්නට සූදානම් වෙන්නේ කොහාගේ නාදයක් එක්ක උදා වෙන මේ අලුත් අවුරුද්දේ ඔබගේ ජීවිතය සාර්ථක තැනකට යොමු කරගන්නට පරිසරය පවා සූදානම් වෙන බොහොම සොඳුරු තැනක් තමයි මේ අලුත් අවුරුද්ද කියලා කියන්නේ. ඉතින් ඒ සොඳුරුභාවයත් එක්ක පරිසරයෙන් ලැබෙන ආශිර්වාදයත් එක්ක සූර්යාගේ නැවුම් නිවාසයකට ප්‍රවේශය එහෙම නැත්නම් සූර්යාගේ සංක්‍රාන්තියත් එක්ක මේ උදාවන අලුත් අවුරුද්දේ ඔබට බොහොම සුබදායි තැනකට යොමු වෙන්නට අවශ්‍ය පසුබිම ජ්‍යොතිෂයට අනුකූලව අපි අවධානයට යොමු කරන්නටයි මේ සූදානම් වෙන්නේ ඔබ සමග කතා බහක් යෙදීමෙන් අපි ඔබට කියන්නට තියෙන්නේ මේ කතා බහට පළමුව ඔබගේ නිවාස දෝෂ පැමිණ පරීක්ෂා කරගන්නට අවශ්‍යතාවය තියෙනවා ඔබට නැකතක් සකසා ගන්නට අවශ්‍යතාවය තියෙනවා කේන්දර දෝෂ පරීක්ෂා කරගන්නට අවශ්‍යතාවය තියෙනවා නම් ආදිය සකසා ගන්නට අවශ්‍යතාවය තියෙනවා ඉතින් ඒ සියල්ලම ඔබට කරගන්නට පුළුවන් මේ තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් ඔබට යොමු කරන්න පුළුවන් මට නිවාසය පරීක්ෂා කරගන්න අවශ්‍යයි මට කේන්දරය බලා ගන්නට අවශ්‍යයි මට නැකතක් හදා ගන්න අවශ්‍යයි ඒ ආදී විදිහට සටහන් කරලා ඔබ යොමු කිරීම තුළ ඔබට ඔන්න නිවසේ සිටම පහසුවෙන් කරගන්නට පහසුකම තියෙනවා ඉතින් ඒ කාරණයක් මතක් කරමින් අපි බලමු 2022 අප්‍රේල් 14 වෙනිදා පෙරවරු 8:41ට අදාළව තත්කාල කේන්දරය කොයි විදිහටද තියෙන්නේ කියන කාරණය ඉතින් ඒ ගැන අවධානය යොමු කරද්දී ලග්නයේ වෘෂභ හෝරාව කටක දෙර්කාණි කන්‍යා සප්තාංශකය නවාංශ ද්වාදශාංශක ත්‍රිංශාංශක ආදී මේ පිළිබඳව සලකා බලලා තමයි අපි ඔබට මේ පලාපලයේ සකසලා තියෙන්නේ ඒත් එක්කම තත්කාල කේන්දරය ගැන අවධානය යොමු කරොත් 22 වෙනි දෙර්කාණාධිපති කුජ විදියට 64 නවංශාධිපති චන්ද්‍රයා විදියට පෙන්වුම් කරනවා තත්කාල ලග්නයේ ආත්මකාරක වැඩිමාංශක ගානන් ගිය ග්‍රහය ශනි විදියටත් අමාත්‍යකාරක චන්ද්‍ර විදියටත් මේ ආදී විදියට පෙන්වුම් කරනවා. ඉතින් මේ සියල්ලම අපි පලාපල කතරේට ඔබට ගොනු කරනවා. දිනේ බ්‍රාස්පතින්දා තිතිය පුර තෙලස්සක කරණේ කවුලව නැකත පුවපල් යෝගයේ බුද්ධි ආදී විදියට වර්ගීකරණය වෙනවා. තත්කාලේ බාධක ග්‍රහය ශනි මාර්ග ග්‍රහය කුජ රවිගේ නැකත් අධිපති කේතු සඳුගේ නැකත් අධිපති ශුක්‍ර ආදී ලෙස ග්‍රහයන්ගේ නැකත් අධිපතිත් අපි විශේෂයෙන්ම සල්කා බලලා තියෙනවා. ඒත් එක්කම ඉතා ශුභ බලයක් තියෙන රවි උච්ච චන්ද්‍ර මිත්‍ර ශුක්‍ර මිත්‍ර ගුරුහා ශනි සුවශ්‍රේෂ්ඨ බලයකුත් මේ තුළ පවතින ඉතින් පුද්ගලික කේන්දර අනුව මේ පලාපල අඩු වෙන්නට වැඩි වෙන්නට වෙනස් වෙන්නට පුළුවන්කම තියෙන නිසා ඔබගේ උපන් දිනේ උපන් වෙලාව උපන් ස්ථානය අපිට WhatsApp කරලා ඒ අනුව ඔබට පලාපලය දැනගන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි යමු එන්නේ ඔබේ ලග්නයට කොයි විදිහද මේ අලුත් අවුරුද්දේ බලපෑම තියෙන්නේ කියන කාරණේට. 2022 අලුත් අවුරුද්ද අපේ සිංහ ලග්න හිමියන්ට ධනේ පැත්තෙන් කොයි විදිහේ බලපෑමක්ද පවතින්නේ ධනයට කොයි විදිහේ බලපෑමක්ද තියෙන්නේ කියන කාරණේ අපි මුලින්ම බලමු. තැන්පත් ධනය ශක්තිමත් වීමක් සිදු වෙනවා. එහෙනම් ඔබට ධනේ පැත්තෙම ඔන්න ඉතාමත්ම හොඳ සුබදායි පුවතක් අසන්නට ලැබෙන්නේ අලුත් අවුරුද්දේ සිංහ ලග්න හිමියන්ට පළමුවෙනි ප්‍රවෘත්තිය විදිහටම තැන්පත් ධනය ශක්තිමත් වීමක් ඔන්න ඇතිවන අලුත් අවුරුද්දක් ඔබට පවතින්නේ. අනවශ්‍ය අවශ්‍ය දේ තෝරා ගැනීමෙන් තොරව වියදම් කරන තත්ත්ව නම් එදෙනවන්නේ ඒ ගැන විශේෂිත කල්පනා කරලා ඔබ ඒවාගේ පීඩාවක් ඇති නොවන තත්ත්වයට ඔබ අවශ්‍ය දේ අනවශ්‍ය දේ කල්පනාකාරීව තෝරාගෙන වියදම් කරන්නට යොමු වෙන්නට ඕනි තත්ත්වයක් තමයි ඔන්න ධනේ පැත්තෙන් කියන්නට තියෙන්නේ. රැකී රක්ෂා පැත්ත බලමු අපි කොයි විදිහටද අපේ සිංහ ලග්න හිමියෝ මුහුණ දෙන්නේ කියන කාරණාව. දීර්ඝකාලීනව සිදු කරන ව්‍යාපාරික ආයෝජන සාර්ථක වන වසරක් විදිහට ඔන්න පෙන්වුම් කරන්නේ. එනම් ඔබ ආයෝජනය කරනකොට කරන්නට ඕනි කෙටි කාලීනව ආයෝජනය කරනවට වැඩිය දීර්ඝකාලීනව ආයෝජන. එනම් දීර්ඝකාලීනව කරන ආයෝජන එහෙම නැත්නම් ව්‍යාපාරික ආයෝජන වලින් සාර්ථක වන වසරක් විදිහට ඔන්න රැකී රක්ෂාව පැත්තෙන් පෙන්වුම් කරන්නේ. එහෙනම් ඔබ දීර්ඝකාලීන ආයෝජන නිසි පරිදි තෝරා බේරාගෙන ඒ සඳහා යොමු වීම තුළ ඔබට ජයග්‍රහණයේ පිරිවසරක් බවට රැකී රක්ෂා පැත්තෙන් අත්පත් කරගන්නට ඔබට හැකියාව පවතිනවා. රැකියාව සම්බන්ධ ආයතන ප්‍රධානීන්ගේ හොඳ හිත දිනා ගන්නා වසරක් බවටයි ඔන්න අපේ සිංහ ලග්න හිමියෝ කටයුතු කරන්නේ. එහෙනම් රැකී රක්ෂාව ඔබ ජයග්‍රහණය කරනවා ඔබ ආයතන ප්‍රධානීන්ගේ හොඳ හිතනේ දිනාගෙන තියෙන්නේ.
එනම් රැකී රක්ෂාවේ තියෙන ගැටලු අවමන ආකාරයට ඔබට ගත කරන්නට පුළුවන් බොහොම වාසනාවන්ත බලයකුයි මේ අලුත් අවුරුද්දේ ඔබගේ රැකී රක්ෂාව පැත්තට අපේ සිංහ ලග්න හිමියන්ට අත්පත් වෙන්නේ කියන කාරණය මතක් කරන්නට ඕනේ. ගෘහ ජීවිතයේ බලමු අපි කොයි විදිහටද විසඳෙන්නේ සහ බලපාන්නේ අපේ සිංහ ලග්න හිමියන්ට. වන්දනා චාරිකා අධ්‍යාත්මික වැඩසටහන සඳහා සහභාගී වෙන අවස්ථාවන් හිමි වසරක් බවට පෙන්වුම් කරනවා. එහෙනම් ඔබ මෙතෙක් කල ඔබගේ හිතේ තිබ්බ ඒ බලාපොරොත්තු, එහෙම නැත්නම් මේ චාරිකාමය බලාපොරොත්තු, අධ්‍යාත්මික වැඩසටහන් වල බලාපොරොත්තු ඔබට ඉෂ්ට සිද්ධ කරගන්නට පුළුවන් බොහොම වාසනාව පිරි වසරක් මේ අලුත් අවුරුද්ද විදිහට ඔබට උදා වෙන්නේ. පෞල් දිවියේ සාර්ථකත්වයට ඥාතීන්ගේ උපකාර හිමිවන තත්ත්වයක් ඔන්න පෙන්වුම් කරනවා. එහෙනම් ඔබගේ පෞල් දිවියේ සාර්ථකත්වයට ඔබගේ ඥාතීන්ගේ එන බලපෑම ඉතාමත්ම සාධනීයයි, ඉතාමත්ම ධනාත්මකයි කියන කාරණය මේ අලුත් අවුරුද්දේ ඔබට මතක් කරන්නට ඕනේ. නම් ඔබට ඉතාමත්ම සුබදායී ඵලයන් ගෘහ ජීවිතයේ පැත්තනොත් පවතිනවා කියන කාරණය තමයි ඒ තුළ කියවෙන්නේ. එහෙනම් අපේ සිංහ ලග්න හිමියන්ගේ අධ්‍යාපනයේ කොයි විදිහට විසඳේද මේ අලුත් අවුරුද්දේ කියන කාරණේ ගැන අපි බලමු. මානසික වශයෙන් ඇතිවන පීඩා තත්ත්වයන් අධ්‍යාපනයට බාධා ඇති කරන ස්වභාවයක් පෙන්වුම් කරනවා. ඉතින් ඒ නිසා ඔබ එවැනි බාධාමය පීඩාමය තත්ත්වයන් ඔබගේ ජන්ම පත්‍රය අනුව පෙන්නුම් කරන අයවලුන්ට ඒ සඳහා නිසි ක්‍රමවේදයන් අනුගමනය කරන එක ඉතාමත්ම වැදගත් දෙයක් බවට ඔන්න අපි අවධාරණය කරන්නට මේ අවස්ථාවක් කරගන්නවා. ජනමාධ්‍ය සංනිවේදන ශේෂ්ත්‍රයන් ආශ්‍රිතව අධ්‍යාපනයේ නියුතු අයට විශේෂිත අවස්ථා හිමිවන තත්ත්වයක් ඔන්න පෙන්නුම් කරන. එනම් එවැනි විශේෂිත අවස්ථා ඔබට හිමි බලාපොරොත්තු වෙන තත්ත්වයන් වලට ඔබට යන්නට ඒ අධ්‍යාපනයේ පැත්තෙන් ඔබට ඉතාමත්ම හොඳ සුබදායී ඵලයන් ලැබෙන අලුත් අවුරුද්දකුයි මේ 2022 සිංහ ලග්න හිමියන්ට ඔන්න උදා වෙන්නේ. එහෙනම් අපේ සිංහ ලග්න හිමියෝ තව කොට්ටාසයක් ඉන්න ඔන්න අවසානයේට අපි කියන්නට බලාපොරොත්තු වෙන්නේ තමයි අපේ විවාහ අපේක්ෂිතයෝ. විවාහ අපේක්ෂිතයන්ට අපි බලමු කොයි විදිය බලපෑමක්ද පවතින්නේ මේ 2022 අලුත් අවුරුද්දේ සිංහ ලග්නය නම් ඔබේ ලග්නය. විවාහයේදී විවාහ දෝෂ ගැන අවධානය යොමු නොකළ අයට පීඩා ඇතිවන තත්ත්වයකුයි පෙන්නුම් කරන්නේ. නම් ඔබ විවාහයේදී විවාහ දෝෂ ගැන විශේෂිත අවධානයක් යොමු කළාර 20 විතරක් බලන්නේ නැතුව කටයුතු කරන එක ඉතාමත්ම අවශ්‍ය දෙයක් බවට කියන්නට ඕනි, අවධානය කරන්නට ඕනි. විවාහ දිවියට එළඹිය හැකි සාර්ථක වසරක් බවට ඔන්න කියන්නට පුළුවන් අපේ විවාහ අපේක්ෂිතන්ට සිංහ ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්දේ බොහොම සුබ ප්‍රවෘත්තියක්, එහෙම නැත්නම් සුබදායි පුවතක් තමයි ඔබට කියන්නට තියෙන්නේ ඔබගේ විවාහ අපේක්ෂාවන් පැත්තේ. එහෙනම් අපේ සිංහ ලග්න හිමියන්ට මේ 2022 අලුත් අවුරුද්ද ඔබගේ ධන ශක්තියින් ඉහළ යන, ඔබගේ ඉපේම් ශක්තියින් ඉහළ යන, ඉහළ ආදායම් මාර්ගවලට යන්නට හැකියාව ලැබෙන රැකී රක්ෂා ජීවිතය තාමත්ම ඉහළට ගිහිල්ලා ඔබට ඒ ජයග්‍රහණයන් ඔබගේ ආශිර්වාදයන් ඔබටම බෙදන්නට හැකි වසරක් වෙන්නටත්, ඔබගේ ගෘහ ජීවිතයේ අධ්‍යාපනය විවාහ අපේක්ෂාවනේ සියල්ලම ඔබ බලාපොරොත්තු වෙන ආකාරය ඉෂ්ට සිද්ධ වෙන්නටත් ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යනවා. ඔබට ආයුෂ බොහෝ වේවා. ආයුබෝවන්.